සිපිට්කෝ ඉන්ධන පිරුම්හල වලට ඉන්ධන සපයන්නේ 21 වෙනිදාට. එම නිසා ඉන්ධන පිරුම්හල ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. 21 වෙනිදා ඉතින් සියලුම මහා ජනතාවට සලාක ක්‍රමයට අනුගත වෙන විදියට තමයි මේ මුදුකංගය සකසා තියෙන්නේ. මේ අවස්ථාවේදී සංස්ථාවේ නිලධාරීන් මගින් සෑම පිරුම්හලකම කාර්ය මණ්ඩලය මේ සඳහා පුහුණු කරමින් පවතිනවා. මේ සඳහා ස්මාර්ට්ෆෝන් අවශ්‍යයි. ස්මාර්ට්ෆෝන් පොම්පකරුවන්ට ලබා දෙන්න කියලා දැනුම් දීලා තියෙනවා. QR කෝඩ් එක රැගෙන එන පුද්ගලයෙකුට එදා දිනේදී මේ ඉන්ධන ලබා ගන්න බැරුණොත්, ඒ ඉන්ධන පිරුම්හලේ ඉන්ධන නැති වුණොත් තව දිනයක් ලැබෙනවද, කොහොමද වෙන්නේ? තව දිනයක් නෑ. හැම අංකයටම දවස් දෙකක් දීලා තිනවා. නමුත් එමේ ඉන්ධන පිරුම්හලේ නැත්තම් වෙන ඉන්ධන පිරුම්හලකින් හරි ලබා ගන්න පුළුවන්. QR කෝඩ් එකෙන් ලංකාවේ ඕනම තැනකින් ඉන්ධන ගත්තත් ඒක සටහන් වෙනවා තමන්ට දීලා තියෙන ප්‍රමාණය ඉතින් අඩු වෙනවා. ඉන්ධන පිරුම්හලට ඉන්ධන ලබා දෙන එක සීමා කරනවා කියලා අපිට දැනුම් දුන්නා. විදේශ විනිමය වැයවීම අඩු කරන්න තමයි රජය උත්සාහ කරන්නේ. 21 වෙනිදා ඉන්ධන ලබා දෙන අවස්ථාවේදී QR කෝඩ් එකට අනුගත වෙලා ඉන්න කට්ටිය පමණක් ඉන්ධන පිරුම්හල ළඟ රැඳී සිටින්න. එක වාහනයකට එක QR කෝඩ් එකයි තියෙන්නේ. ඒක තමන් ප්‍රවේශමෙන් තියාගන්න ඕන.